Now that's the dish report. දුරකථන ඇමතුම් මගින් වංචනික ක්‍රියා සිදු කරන්නන් අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුම් ඇරඹේ. අසත්‍ය තොරතුරු ලබා දෙමින් බැංකු ගිණුම් වලට මුදල් රැස් කිරීමට අපරාධකරුවන් උත්සාහ කරන බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පවසයි. දුරකථන භාවිතා කරමින් වංචනික ව්‍යාපාරිකයින් හා විවිධ පුද්ගලයන් බිය ගන්නවා උදල් ලබා ගැනීමේ පැමිණිලි රැසක් පොලිසියට වාර්තා වී තිබෙනවා. ශස්ත්‍ර විමර්ශන කොට්ටාෂයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනි විමර්ශන ඒකක මගින් පවුන්ට එරෙහිව අපරාධ පිළිබඳව විමර්ශන සිදු කරන බවට පවසලා විමර්ශන සිදු නොකිරීමට අපරාධකරුවන් නම් කරන ගිණුම්වල මුදල් තැන්පත් කරන ලෙසට පෙළඹවීම මෙහි ලක්ෂණයයි. එබැවින් මෙවැනි වංචනික ක්‍රියාවලට හා බිය ගැනීම් වලට හසු නොවි එවැනි දේ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 119 ට දන්වන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැඩි සුළඟින් පීඩාවටපත් ගම්පහ ජනතාවට ඇමති බැසිල්ගේ මැදිහත් වීමෙන් කඩිනම් සහන. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පසුගිය දා ඇති වූ දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් පීඩාවටපත් ජනතාවට සහන ලබා දීමේ කඩිනම් වැඩපිළිවෙලක් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරම්භ කර තිබේ. ගම්පහ මිනුවන්ගොඩ අතනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ගම්මාන කිහිපයකට මෙම සුළං තත්ත්වයේ බලපෑ අතර පුද්ගලයෝ 850 දෙනෙකුට වැඩි පිරිසක් පීඩාවට පත් වූහ. නිවාස 202කට අර්ධහානි සිදු වූ අතර පූර්ණහානි සිදු වූ නිවාස සංඛ්‍යාව 5කි. එම ප්‍රදේශවල ජනතාවට සහන ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර ඇති අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස ප්‍රතිසංස්කරණයට සෙවිලි තහඩු ලබා දීම අද සිදු වූයේ අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා අතිනි. පූර්ණ වශයෙන් හානියට පත් නිවාස සඳහා කඩිනමින් වන්දි ලබා දීමටද සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ සමග එක්කෙරෙන තවත් සුවිශේෂී මන්සලකුණක් වන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිල් ගුණහා එක්කෙරෙන මොහොතට තව දින 8යි. ආසියාවේ ආශ්චර්ය කරා රට මෙහෙවන ගමනේදී යෝධ සංවර්ධන ව්‍යාපෘති රසක් ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයට හැකිවිය. ඒ අනුව නව අධිවේගී මාර්ග යෝධ පාලම් ඉදිකෙරුණේය. නව විදුලි බලාගාර ජාතියට එක්විය. තවත් යෝධ සංවර්ධන පියවරක අවසන් සුබ මොහොත උදා වීමට ඇත්තේ තවත් දින කිහිපයකි. ඒ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. කට පොහලින් පිරි වනලැහබක් නවීන පහසුකම් වලින් යුත් අංග සම්පූර්ණ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත්වනු දැකීමට ලැබීම ශ්‍රී ලාංකික අපට සිහිනයක්ම විය. ඒ සුබ සිහිනයේ සැබෑවි අතිශය අලංකාර නවීනතම පහසුකම් වලින් පරිපූර්ණත්වයටපත් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජනපති සුරතින් ලබන 18 වනදා විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙතෙක් එක් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් පමණක් තිබූ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය සමග සිදු කෙරෙන සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමට මෙමකින් හැකියාව ලැබේ. ජාත්‍යන්තර ගුවන් සමාගම් රැසක් මත්තල සමග ගුවන් ගමන් සිදු කිරීමට දැනටමත් ගිවිසුම් එළඹ හමාරය. ආරම්භක දිනේ සිටම ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජාත්‍යන්තරය සමග ගුවන් සම්බන්ධතා සිදු කෙරෙන්නේ ශ්‍රී ලාංකීය ජාතියේ තවත් සුවිශේෂී සංදිස්ථානයක් සනිටුහන් කරමිනි. ආරම්භක දිනේ සිටම ජාත්‍යන්තර ගුවන් තොටුපළ ජාත්‍යන්තරය සමග ගුවන් සම්බන්ධතා සිදු කරන්නේ ශ්‍රී ලාංකීය ජාතියේ තවත් සුවිශේෂී සංදිස්ථානයක් සනිටුහන් කරමිනි. මින්පසු දකුණට පැමිණෙන සංචාරකීන්ට කටුනායකට පැමිණ පැය ගණන් මග ගෙවා හම්බන්තොටට ගාල්ලට මාතරට පැමිණීමට සිදු නොවේ. කෙලින්ම දකුණට ගුවනින් පැමිණ ශ්‍රී ලංකාවේ අසිරිය විඳගත හැකිය. සංචාරක කර්මාන්තයට මෙන්ම ආයෝජන සඳහාද රැකියා උත්පාදනයටද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් ඉටුවන මෙහෙය අපමණ වනු ඇත. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා මිතුදමේ තවත් සුවිශේෂී පරිච්ඡේදයක් ඇරඹේ.
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ මහතාගේ උපදෙස් මත වැඩසටහන් රැසක් ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා දීර්ඝ කාලීන මිතුදම ශක්තිමත් කරමින් දෙරට අතර සුවිශේෂී වැඩසටහන් රැසක් මේවන විට ක්‍රියාත්මක වෙයි බහුවාර්ගික රටක් වන ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ මිත්‍රත්වයේ සනිටුහන් කිරීමට ඔස්ට්‍රේලියා භූමිය තුලම විශේෂ වැඩසටහන් ආරම්භ කර තිබේ එහි සුවිශේෂී අවස්ථාවක් පසුගියදා ක්‍රියාත්මක කෙරුණේ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් එල් රත්නපාල මහතාගේ සහභාගීත්වයෙන් ඔස්ට්‍රේලියාව සමග සම්බන්ධතා පවත්වන සෑම රටකටම ආවේණික ශාක ඔස්ට්‍රේලියා භූමියේ වගා කිරීම සිදු කෙරේ ඒ අටතේ ශ්‍රී ලංකාවට ආවේණික ශාක රෝපණය කිරීම සිදු කෙරුණේ නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ කෞරා නගරයේ නගරාධිපති බිල් වෙස්ට් මහතාගේ ප්‍රධානත්වයෙන් ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් මෙන්ම එම ප්‍රාන්තයේ සියලුම ජනතාව ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ප්‍රදර්ශනය කෙරෙන සම්දර්ශන ඉදිරිපත් කිරීමද විශේෂත්වයකි දයට කිරුල ජාතික ප්‍රදර්ශනයේ ඉදිකිරීම 90%කින් අවසන් සෑම ප්‍රදර්ශන කුටියකම තොරතුරු භාෂා තුනින්ම දයට කිරුල ප්‍රදර්ශනයේ නැරඹීමට පැමිණෙන ජනතාවට ලබා දෙන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට පියවරගෙන තිබේ 2013 දයට කිරුල ජාතික සංවර්ධන ප්‍රදර්ශනය අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ කේන්ද්‍ර කරගනිමින් ලබන 23 වනදා ආරම්භ වේ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රදර්ශන භූමියේ කටයුතු සොයා බැලීමට එක් විය මොහොතින් මොහොත ඇවිල්ලා පරීක්ෂා කරන්නේ ඒදි කිරීම මේ වාසිකාගාර ආපන ශාලා දේශන ශාලා මේ සියල්ල ඒ අනාගතය සඳහා ගැළපෙන පරිදි ශක්තිමත්ව ඒ වගේ ප්‍රමිතියට අනුකූලව නිමා කර ගැනීම සඳහා තමයි අපි සියලු දෙනා දේශපාල අධිකාරිය නිලධාරීන් හැටියට මණ්ඩල ලේකම්තුමා දිසාපතිතුමා සියලු දෙනා එකතු වෙලා ඒ උත්සාහය තමයි අද අපි විශේෂයෙන් ඉතාම ගෞරවයෙන් මෙරටේ සමස්ත ජනතාවට ආරාධනා කරනවා මාර්තු මාසයේ 23 වෙනිදා සිට මේ දක්වා පැවැත්වෙන මේ ජාතියේ ඉදිරි ගමන පිළිබඳ වූ කැඩපත හැටියට අපි දකින්නේ රැඩිකල් ප්‍රදර්ශනය නැරඹීම සඳහා විශේෂයෙන් පාසල් දරුවෝ සියලු දෙනා රැගෙන පැමිණෙන්න කියන ආරාධනාව අපි කරනවා ප්‍රදර්ශනයේ සෑම කුටියකම තොරතුරු සිංහල දෙමළ මෙන්ම ඉංග්‍රීසි භාෂාවලින් ප්‍රදර්ශනය කිරීමටද කටයුතු කෙරේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අම්පාර දිසාලේකම් කාර්යාලයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මීට අදාළ උපදෙස් ලබා දුන්නේය. මගේ ප්‍රවාහන ආහාර හා සෞඛ්‍ය ආරක්ෂක ඇතුළු අංශ රැසකින් ජනතාවට ලබා දෙන පහසුකම් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ. දන්තත් ප්‍රසීයෙන් රටවටා ජාත්‍යන්තර කාන්තා දිනයේ සැමරීමේ උත්සවයක් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තැපැල් කාර්යාලය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක ලංකාතිලක මෙණිවිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වූහ. වැලිගම උඩුකාව කනිෂ්ඨ විද්‍යාලයේට පාසල් උපකරණ ලබා දීම නියෝජමාත්‍ය විජේ දහනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂයකි. විදුහල්පති පූජ්‍ය වැල්ලානේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වූහ. රුපියල් ලක්ෂ 1201 වියදමින් සංවර්ධනය කළ මාතර දෙවිනුවර ප්‍රදේශයේ මාර්ග රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණ. දකුණු පළාත් මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වූහ. ගම්පහ යශෝදරා බාලිකා මහාවිද්‍යාලයේට වසර 50ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කළ විශේෂ පාගමන ගම්පහ නගරයේ පුරා වීදි සංචාරය කෙරිණ. විදුහල්පතිනි ලීලා බස්නායක මහත්මියගේ උපදෙස් මත සංවිධානය කෙරෙන පාගමනට ගම්පහ පුරපති එරංග සේනානායක පුෂ්පා රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ගර්භණී මාතාවන් සඳහා සංවිධානය කළ සෙනෙහස රසවින්දනාත්මක වැඩසටහන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණ. ගර්භණී මාතාවන්ට ආහාර පාන හා ඇඳුම් පැළඳුම් ලබා දීමද එහිදී සිදු විය. කෙටි විරාමයකින් පසු විදෙස් පුවත්.